السلام عليكم. හරි ආයි බොවන් ආදනීය දුවේ පුතේ ඔයාලට ඇහෙනවද ආයි බොවන් ටීචර් ආයි බොවන් ටීචර් හරි ආයි බොවන් ටීචර් හරි හරි දැන් මේ මොනවද අද තියෙන්නේ මොන පාඩම්ද තියෙන්නේ අද සිංහල පාඩම නේද සිංහල පාඩම තමයි අද තියෙන්නේ දැන් අපි පුතේ විරාම ලකුණු පාඩම ඉවර කරන්නේ නැද්ද විරාම ලකුණු කොතනින්ද ඉවර කරේ කියන්නේ මට කියන්න විරාම ලකුණු පාඩම අපි කොතනින්ද ඉවර කරේ ඉවරම කරාද ඉවර කරා නේද ඉවරම කරා නේද අනිත්‍යය කියන බලන්න පුතේ අනිත්‍යය කොහමද ඉවරම කරාද කොහමද ඉතන තුන මාසෙරේ පළවෙනි පාඩමේ අර මේ විරාම ලකුණු දාන්න දාන්න තුන තැනින් සමා නැවැත්තුවේ වල විරාම ලකුණු දාලා තමා නැවැත්තුවේ හරි ඒ කියන්නේ අපි විරාම ලකුණු කරලා ඉවරයි හරිද අද තියෙන්නේ එහෙනම් අලුත් පාඩම කවුරු හරි අලුතෙන් ආපු අය කවුරු හරි ඉන්නවද නෑ නෑ දෙහිටපු අයම තමයි මං හිතන්නේ ඉන්නේ හරි කෝපිචි ඉන්නවද අපි යමු එහෙනම් පුතේ අපේ පාඩමට අද තියෙන්නේ අපිට කියවන්න කියවන්න ඉන්නවද ටීචර් ආ ඉන්නවද පුතේ කොහින්ද කොහින්දන්ද පන්තියට සම්බන්ධ වෙන්නේ රචනා තමයි රචනාවලින් තමයි පටන් ගත්තේ අපි මේ යමු අලුත් පාඩමට මම රචනාවක් ලියන්න කියලා දුන්නනේ නෑනේ දුන්නේ නැද්ද අපේ ගම ගැන අපි පාසල ලියන්න දුන්නා නෑටි නෑ කියන්නේ ලියන්න දුන්නේ නැද්ද නෑ දුන්නාටි හරි දීලා ගොමි अभी नियम रचना
අඟත්තට පස්සේ අපි රචනාවක් ලියමු. හරිද? පියවර ටික දුන්නා. ටීචර්. ඕ. අපි ලියවි සුන්දර උදෑසනක් ගැනනේ. ඔව්. සුන්දර උදෑසනක් තමයි ඔන්න කාටවත් මතක නැහැ අනිවාර්යෙන් මන් දුන්නා. මගේ පාසල ගැන ලියන්න කියලා. රූපයක් පෙන්නලා මගේ පාසල ගැන ලියන්න කියලා ඔයාලට කිව්වා පුතේ. නේද? ඒක මතක නැහැ වගේ. හරි, සමන් නැහැ. අපි මේ පාඩම කරලා ඉවරලා රචනාවක් ලියමු. හරි, දැන් ස්ක්‍රීන් එකේ තියෙන එක පේනවද කියන්නකෝ. වෙන වැඩේ නතර කරන්නකෝ. වෙන වැඩ ටික නතර කරා. නතර කරලා නතර කරලා මේ හිතෙන් කියව ගන්න බලන්න. ඒ කියන්නේ මයික් එක ඔෆ් කරගෙන හයියෙන් කියවනවා නම් කමන්නේ නැහැ. නැත්තම් අනිත් අයට කරදරයක් වෙන්නේ නැති වෙන්නේ කියව ගන්නකො බලන්න මේක. බලමු මොකක්ද මේ තියෙන්නේ. කෙනෙක් පේන්නේ නේද ඔයාලට? ඔන්න දැන් මම කියන කෝ කියවට පස්සේ බලන්න කොහොම මොකද්ද මේ වෙන්නේ කියලා හොඳට අහගෙන ඉන්න. හොඳද? වෙන කතා බෑ, මයික් ඔෆ් කරගෙන ආගෙන ඉන්න. අපි රෝද පාර දිගේ පණය තුලට සිංදුවෙමු. සොර තෝන්චියක් නැතිව නැගෙන කුරුළු ගීතෙන් නිහඬව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුළු ගීතය වද සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිලී නැගෙන ක්‍රීන් ක්‍රීන් නාදය ගස් අතරේ වෙංගා ඈතටම දිව යයි. අත්තෙන් අත්තට පනින රිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බියගන්නා වන්වන විලාසයකිනි. කම් පිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයට පාළුව බිය මුසු හැඟුම් හැඟීම් ජනනය කරයි. හරි, මේක අහලා තියෙනවද? වන ඇඳුනේ සිය සටහන්. මේ කැලයක් ගැන තමයි කියන්න පුතේනේ. ඒක ලියලා තියෙන්නේ පියසේන කහඳ ගමගේ කියන කතුවරයා තමයි මේක ලියලා තියෙන්නේ. වනයක් ඇතුළට මෙයාලා යන්න තමයි මේ හදන්නේ. බලන්න, අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. රෝද පාරක් කියන්නේ මොකද්ද? රෝද පාරක් කියන්නේ
කියන්න බලන්න රොදපාරක් කියන්නේ මොකද්ද කියලා කතා කරන්න පුළුවන්. කරට කියන්න. ඔව් අඩිපාරක් නේද අඩිපාරක් දිගේ ඔන්න අපේ වනය තුළට රිංගුවලු. තොරතෝංචියක් නැතුව නැගෙන කුරුළු ගීතේ. තොරතෝංචියක් කියන්නේ මොකද්ද? දැන් ඔයාලා තොරතෝංචියක් නැතුව තමයි කියවෙන්නේ. ටීචර් කෙනෙක් මයික් එක ඔෆ් කරේ ඔක්කොගෙම. හා ඉවරයක් නැතුව කියවනවා. නේද ඉවරයක් නැතුව කුරුළු ගීතෙන් නිහඩියාව මැකී ඇලුන හැමතිස්සෙම කුරුළු කිචිබිචි 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 කියලා කෑ ගහන හින්දා නිහඩියාවක් නැහැ නේ හැමතිස්සෙම කෑ ගහනවා. ඒක මොකක් කරනවා කියලාද කියන්නේ? දැන් කැලේක මිනිස් කටවඩවල් ඇහෙනවද? නැහැ. කැලේක මිනිස් කටවඩ ඇහෙන්නේ නැහැ. සත්තුන්ගේ ශබ්දනේ. ඔය දැන් මේක තියෙන්නේ. ගස් එකට එක ඇතිලෙන ශබ්දේ. ඒ වගේ මාත්ෙන් අතර පනින රිලව්ගේ ශබ්දේ. නේ? රිලව්ගේ ශබ්ද අහලා තියෙනවද? තියෙනා නේද? අමුතුම ශබ්දයක් යාළගේ තියෙන්නේ. ඊට පස්සේ රැහැයියන්ගේ ශබ්ද අහලා තියෙනවද? රැහැයියන්ගේ ශබ්ද අහලා නැද්ද? ඒ වගේම තමයි කාගෙද මේ ගෙම්බෝගේ ශබ්ද අහලා තියෙනවද? ගෙම්බෝගේ අහලා තියෙනවද? ගෙම්බෝගේ ශබ්ද කනවල් බී කනවල් බීරි කරවන්නේ ගෙම්බෝ අහලා නැද්ද? හරි දැන් වැදගත් කරනවද කාගෙන් හරි ඉගෙන ගන්න ඕන කනවල් මොකද්ද? දැන් මොකද දැන් මයික් ටික ඔන් කරා විතරයි එක එක කතා හනෝ. හරි දැන් ටීචර් කියවුවට පස්සේ ටීචර්ත් එක්ක කියවමු. හරිද? මං කියවන එක හොඳට අහන් ඉන්න. ඊපස්සේ වැඩක් තියෙනවා කරන්න. හොඳද? එන්න අහගෙන ඉන්න. රෙඩිද? Yes madam. Yes teacher. නෑ මම කියද්දි කියමු. අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැතිව රිංගුවෙමු. නිහඩියාව මැකී යයි. තොරතෝංචියක් නැතිව රිංගුවෙමු. නිහඩියාව මැකී යයි. කුරුළු ගීතයේ උද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. මිනිස් කඩහඩක් අසන්න නැති කෙනෙක්ගේ නැගෙන ක්‍රීන් ක්‍රීන් නාදය ගස් අතරින් රිංගා ඈතටම දිවය ගස් දෙකක් ගන්න අත්තිං අත්තට පනින සිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ එය කන්න විලාසයකිනි. වනගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව දියමුසු හැඟුයි හැඟුම් ජනනය කරවයි. මේක කියවනකොට නැද්ද ඔයාලට හිතෙන් නැද්ද රූපම නැද්ද මොන දැන් කැලයක් ඇතුළට යනකොට කුරුල්ලන්ගේ කිචි පිචි සාද්‍ය ඇහෙනවා ඇතිල්ලෙනකොට ක්‍රීන් ක්‍රීන් සද්දය ඇහෙනවලු. ඇත්තද? ගස් දෙකක් එකට ඇතිල්ලෙදි සද්දයක් ඇහෙනවද? අහලා තියෙනවද? ඔන්න ඊට පස්සේ ඇතුළට යනකොට
කවුද ෆයිනල් කියන්නේ රිලා වඳුර සේනාව නේද රිලා උනේ වඳුරෝයි දෙකොල්ලක් ඉන්නානේ නේ රිලා උනේ නෑ අනේ සේනාව බලාගෙන ඉන්නකොට පය හිටනවලු ඔයාලා ඔයාලා දිහා වඳුරෙක් එහෙම රිලෙක් එහෙම බලාගෙන ඉන්නකොට බය කෑ ගහලා දුවනවා නේද ආදරෙන් බලාගෙන ඉන්නද බලාගෙන ඉඳි ආදරෙන් එකට පැන්නාම ඌරලා ගත්තාම ඉස්පස්සේ ඔන්න සැහැයන්ගේ නාදෙන් පාළුව නැති කරනවා හරි දැන් තියනවා වැඩ හන්දද අන්න ප්‍රශ්න වලට පිළිතුරු සපයන් දැන් මම පුතාලට ඡේද පොතක් හම්බලා තියෙනවද वारे अलुस्वारे पटंगा दे समारा किस कॉल वाला ना दीला तीन आप उसे इसे में तीन में छेदे उड़े हरी 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 इससे लामत तीन आने छेदे पाले नहीं कर मगर पता लेते हैं दिने दान लोगों आते दिने दान लोगों दामा टीचर ना आओ दान लोने ने जब क्लास तक पटांग दान लोगों का माँ दाला तीन आने दिने मगर तो नेतर टीचर है मदाम की है सितंबर अक्टूबर हरी वाक्यमें उत्तर प्रश्न प्रश्न टीका लिया गया नहीं वरना आप ही उत्तर होएं लिया वादा है मामा ओ टीचर प्रश्न टीका प्रश्न टीका दाना दर चाहे तो पता तीन आया चाहे तो पता बाला हाँ මම පළවෙනි ප්‍රශ්නේ එක දාලා ලියන්න ක්‍රෝධ පාර දිගේ ගියේ කොහෙටද කියලා තියෙනවා ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න ඉඩක් තියන්න ලොකු ඉඩක් යන්නේ නැහැ රූල් තුනක් විතර තියලා දෙවෙනි ප්‍රශ්නේ ලියන්න ऐसी आये ना प्रश्न लिया
माइक टिक ऑफ करगानको पुते माइक टिक ऑफ करगानको नत्ता मैं याने सर करदरा एक दिक्कत ले आगने आना नहीं तो प्रश्न टिक ओहो प्रश्न टिक मैं एक प्रश्न लेला रू सुना कितना रे ना सुना खतरा करला देन प्रश्न लियान उत्तर लियाना सिरतियान प्रश्न टेक लिया तारा इस क्रियाकार क्रियाकार अभी रोध पार दिगे का किस तरह दान पास पुते मैं प्रश्न टीक लिया उत्तर लिया इडती आना रूल सुना खतरा करीन अलगे अकूर लोकना रूल खतरा कितना रही अकूर तीन रूल सुना कितना अरला प्रश्न टीका लिया पास उत्तर टीक लिया टीचर दान इंटर लिया अरे हाँ प्रश्न मामा प्रश्न उत्तरे लिया उत्तरे तोरला लिया मैं दाना पास प्रश्न उत्तरे लिया हाँ पलायन प्रश्न उत्तरे तोरान बला लिया मुंदट प्रश्न की मुंदट प्रश्न की टीचर मोटा प्रश्न देखा लिया करने बैरी उन्हें नहीं
හරි හරි පැටියෝ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කියලා කිව්වේ ඊට පස්සේ ටීචර් අපෝ වර්ග දාන්න දෙවෙනි ප්‍රශ්නෙත් ලියවද ඔයාලා දෙවෙනි ප්‍රශ්නෙත් ලියවන නම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ප්‍රශ්න කියවන්න प्रश्न teacher प्रश्न देख पेन में बोलो अंदर दे दे वराय teacher हाँ इसे दाना प्रश्न है इटे पास आप हो दान teacher चेदी दान को හරි ඉන්න විනාඩියක් ඉන්න ඔයා කොතනද ඉන්නේ දාන්නකෝ හරි මට කියන්න තුන්වෙනි ප්‍රශ්නේ ලියලා ඉවරයි ලියවන්න ටීච මම සේරගේ උත්තර යන්නේ හා සේරගේ උත්තර දෙන්නේ සමස්තයෙන් බලා ගන්න හැකි හරි පැටි හරි පොත තියන අය පොතෙන් බලා ගන්න නැති අය විතරක් මේක දිහා බලන්න ඊළඟට දාන්න ඊළඟ ප්‍රශ්න පාඩම් උත්තර හරි මට කියන්න ප්‍රශ්න ටික ලියලා ඉවරද ඡේද දාන්නකෝ ඔව් මැඩම් හරි හරි ඊගේ ප්‍රශ්න ටික දාන්නකෝ ආ මගේ පුතා මොන ප්‍රශ්නද ලියන්නේ කියන්නකෝ अंतिम प्रश्न अंतिम प्रश्न සිතට බියමුසු හැඟීමක් ඇතිවන්නේ කුමක් නිසාද සිතට බියමුසු හැඟීමක් සිතට බියමුසු සිතට බියමුසු හැඟීමක් ඇතිවන්නේ කුමක් නිසාද සිතට බියමුසු හැඟීමක් ඇතිවන්නේ කුමක් නිසාද ඊය ගණන විලාසයෙන් බලා සිටින්න हतरणी प्रश्न पुते बियगन्वन विलासेकिन बलासितिन्ने कौरुंद बियगन्वन
විලාසයකින් බලා සිටින්නේ කවුද? ආ හරි හරි. බලන්න උත්තර ටික මම අහන්නම් උත්තර ටික ආපහු බලන්න. ලියලා ඉවරයි ටීචර්. හරි ලියලා ඉවරයි උත්තර ටික ආපහු බලන්න. හරිද? ආපහු උත්තර ටික බලන්න. ප්‍රශ්න ටික පොඩ්ඩක් දාන්නකෝ. දැන් ඡේද දාන්න කියලා කෑ ගන්න එපා චූටි වෙලාවක් දෙන්න එයාලට. ටීචර් හැගීම් නේද තියෙන්නේ? प्रश्न සිතට බිය මුසු හැඟීම් ඇතිවන්නේ කුමක් නිසාද? ඇතිවන්නේ කුමක් නිසාද? හැඟීම් නෙමෙයි හැඟීම්. ටීචර් හරි හරි එහෙනම් අපි උත්තර ටික බලමුද හා ටීචර් ටීචර් රතු පෑනෙන් හරි දා ගන්නද හරි රතු පෑනෙන් හරි දා ගන්නකෝ රතු පෑනක් ගන්න රතු පෑනෙන් හරි දා ගන්න ටී පෑන මොකමද හරි පෑනෙන් හරි දා ගන්න प्रश्न पार दिगे गिटदीन पार दिगे मेम वन अट वन तुलट की दिखता हरी देवनी प्रश्न कुमार
කුරුළු හඬ නේද කුරුළු හඬ නැත්නම් කුරුළු ගීත මේකේ තියෙන්නේ කුරුළු ගීතයේ උට සිත සත්‍ය කරන බලයක් ඇත ඒක තමයි නේ කුරුළු ගීත නැත්නම් කුරුල්ලන්ගේ නාද නාදය ඊළඟ දැන් තොරතුරු කිය කිය මොකද්ද प्रश्न चित विलासेकिन बलासिचिन्ने कौरुंद बियगानने विलासेन बलासिचिन्ने उत्तर अवसान कर वेरी गुड गुड वेरी गुड अनिवार्यमने सिंहल पाठमा करना वहाँ इधर अपन आवाज़ तो भी अन्य पाठ में तो अपन करे बोलते दूँगा टीचर दाना उन्हाँ तो मिलती हूँ अंगाहन ने अपन कोटा ना तो मना पाठ में ना करे क्या ला recording in progress
හරි දැන් මේකේ පළවෙනි පාඩම අපි කරා කරා නේද මහපටැඟිල්ල එක අරුමේ කරා නැද්ද මතක නෑ දැන් කච්චියට මම කරා ටීචර් කරේ නැද්ද කරා ටීචර් කරා ටීචර් අදලිවා සමන් වැලේ මල් කරේ නැද්ද තාත්තා කෙනෙකු විදුහුයිත් ඒ සංවාදයක් කරා නැද්ද කරා ටීචර් बलागन बला देख तुना देना टीचर्स कोई कहा पाठ थी ने चुट्टा किया बगा विद्या प्रबंध अनु अभ्यवकाश विनद्रहलोकवल जीवित आदि तुरतुरु प्रगत विद्याव का संबंध अद्यकी सहित निर्माण शेषे की हाँ मतलब क्या ने विद्या प्रबंध मतलब विद्या प्रबंध एक के लिए क्या ने बोलते अभ्यवकाश ही क्या ने पहुँच द अभ्यवकाश क्या ने जीवित आदि विद्या संबंध अद्यकीम सहित निर्माण समय विद्या प्रबंध किल क्या विद्या प्रबंध किल क्या अभ्यकाश वल ग्रहलोक वल जीवित पिलिबंधव नियोन निर्माण अद्यक्षी नेंद आवदेसलाम अंदट गी अंदट इसलाम अंदट गी कवद इसलाम दान्नान अंदट पातर गी कवद गी इन्ना नील आर्मस्ट्रांग अन्ना वेरी गुड नील आर्मस्ट्रांग तमाय इसलाम अंगहर ग्रहलोके जीवी निन्ना के प्रबंध
ए सिंह मजर पारिवर्तन करे एस एम बंद सील महत्ता है इधर आंध्र सारु में द गायन गाने इन उपचारगत में खाता हुआ मध्यम खाता सी न्यूनो में न भाव धर्म में न अप जीते न ते से वैदगत ना खारे पेनवा देने हाँ भाव धर्म कर सकते हैं मतकद अभी मे अभी लक्ष्मी ओके विद्यात्मक निम कर आर सी क्लाक महता क्या खाऊ मन विद्यावे चंद्रिका ताक्षणे पियाले शतमय में आर सी क्लाक महता हूना करा हरि मन ग्रांति पुटला अरगन तीन मे खाता मन ग्रांत पास्ट बल मोकदने बलावन बला मतीश मतीश निधि पल पाकिवन पल चेवन मतीश मगे मतक हटियट अभ्यवकाश मध्यस्थान सुरता स्वतंत्र किसी दाका नक्ति बुने अवश्य वे यही किसी वे को सितुए नतिनी साई एवनी नियम या तिगुनात ओल सन ने नपिली गात ना बाबा माटे विश्वास आई हाँ हरे पुत्ते हम तो ऐति मुकद्दे क्या ने मगे मत के हैतिये टे अभ्यवकाश मध्यस्थाने का सुरसा सतु अभागेनी में सहना करना नियोगया किसी तरह के नक्शे में एवं ना कवशी वे आए किसी वे को सितुए नहीं निश्चय मुकद्दे क्या ने अभ्याव का आशय कर सातु ऐतिहासिक बह किया रा नियोग या सिबुने नया किया समय में किया ने ने एवं ने नियम या सिबुना तुम अन्न सातु ऐतिहासिक बह किया रा नियम या सिबुना तुम ओल्सन ओल्सन ने फिनोपिली का ना बाव मत विश्वास है බලමු අපි කවුද මේ ඔල්සන් කියන්නේ කියලා. ඊට පස්සේ කියන්න කීමෝ කියන්නේද? කීජසයි කියන්නේද? කියන්න මම නම් කියන්න. තීක්ෂණ. තීක්ෂණ කියන්න. තීක්ෂණ කියන්න. කියන්න. මොන බලන් ඉන්න ඕන අතර යන තැන කොහොමද කියලා. गुरुत्वय रहित नेमियान जातिका ऑस्टन अपे खंडाय में सिटिने दक्षम केने गुरुत्वे रहित आकाशये अवकाशे वेटेने Yeah.
යොද යෝද යෝ දවානේ හ්ම් බාල්ක බාල්ක හ්ම් එක්තරා හ්ම් රටාවකට අනුව හ්ම් නියම තැනක නියම තැනට සවි කරන ආකාරයට මට පෙනුනේ පෙනුනේ කුඩා ළමයින් විද්ද කෑලි එකතු කර සෙල්ලම් බඩු සාදන්න වගෙන් වගේ කියන්නේ පැටිට තියෙන ඉතා හ්ම් පරිස්සමින් එන හ්ම් සැලකියෙන් කළ යුතු දෙය අනුවෙන් අතට අනෙක් අනෙක් අතට පුතේ අනෙක් අතට හොඳට බලන්න අතට කියවනවනේ හොඳට බලන්න හොඳට බල කියවන්න අබ්ධිය කාශ ඇඳුමා ඇඳගෙන වැඩ කිරීම එතරම් පහසු දෙයක් නොවේයි කෙසේ වෙතත් පොළවෙහි උස ගොඩනැගිලි ඉදි කරන්නටත් නැති එක් වාසියක් ඔහුන්ට තිබුණු තිබුණි එනම් ඔහුන්ට අවශ්‍ය ඕනෑම වේලාවක තම නිර්මාණයෙන් ඈතට ගොස් ඒ දෙය බලන්නට පුළුවන් වීමයි. හා හොඳයි. වෙරි ගුඩ්. තා පොත අපි කියමු හොඳද? කියමුට ඉක්මනට ඔයාලට කියවන්න පුළුවන් පුතේ. හරි. හොඳද? ඔල්සන් කියන්නේ කවුද? ඔල්සන් කියන්නේ කවුද ඔල්සන් කියන්නේ? අනිත් පැට් කියන්නේ උත්තර දෙන්න බලන්න. කෝ කියවන්න බලන්නේ වචන කියවන්න බලන්නේ වචන ඉස් කැන්ඩිවේ මියානු කැන්ඩිවේ මියානු හරි එයා මොකද කියන්නේ ඔල්සන් අපේ කණ්ඩායම් සිටි දක්ෂකම කෙනෙක් ගුරුතුමී නැහිට අවකාශයේ යෝධවාන් අල්ක රටාවකට අනුව නියම තැනට සවි කරන ආකාරය මට පෙන්නේ කුඩා ළමයින් විවිධ කෑලි එකතු කර සෙල්ලම් බඩු සාදන්නාක් වගේ. මොකද පුතේ කියන්නේ? ගුරුත්වේ රහිත. ගුරුත්වේ කියන්නේ මොකද්ද? ඉහළට ඇද ගන්නා බලය නේ. දැන් ඔන කාණ්ඩම් කෑල්ලක් අපි අල්ලුවාම කාණ්ඩම් කෑල්ලට එනවා නේද ඇල්පෙන ඉතිහෙම ඇන එහෙම ඉක්මනට උඩට එනවා නේද කරලා තියෙනවනේ ඔව් ආ කියලා කියන්නේ නේ කාණ්ඩම් බලය කාණ්ඩම් බලය ඉහළට ඇද ගැනීමේ බලය එක්තරා රටාවකට කරා කියන්නේ කවුරු වගේද මේ කියන්නේ මෙන්න මේ යෝධ වානේ බාල්ක සවි කරා කියන්නේ කුඩා ළමයි සෙල්ලම් බඩු වලින් සාදනා වගේ තමයි කියන්නේ ඒ ඉතා පරිස්සමෙන් මෙන්න සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. අනෙක් අතට අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන වැඩ කිරීම එතරම් පහසු දෙයක් නොවේ. කෙසේ වෙතත් පොළවේ උස ගොඩනැගිලි ඉදි කරන්නට නැති එක් වාසියක් ඔවුන්ට තිබිණි. එනම් ඔවුන්ට අවශ්‍ය ඕනෑම වේලාවක තම නිර්මාණයෙන් ඈතට ගොස් ඒ දෙස බලා සිටින්න බලන්නට පුළුවන් වේ. මොකද්ද පුතේ එකකින් කියන්නේ? අභ්‍යවකාශ ඇඳුම් දැකලා තියනවද? ඔව් ටීචර්.
මෙන්න මෙයා දැන් ඉන්න මේ බලන්න අභියක්ෂ සඳුමක් ඇඳන් ඉන්නා නේද හෙල්මට් එකක් වගේ එකක් දානවා නේද එයාලා ඔක්සිජන් ගන්නනේ අහලා තියෙනවද හන්දට ගියාම පා වෙනවා කියලා අහලා තියෙනවද අපේ මේ දැන් පොළවේ उदुली ඔල්සන් සුරතල් සතකු අවශ්‍ය වූයේ ඇයිද යන්න හෝ ඒ සතා ගිනාදේ ඇයිද යන්න මගෙන් අහන්න එපා මාත් සිතන්නේකු නොවන නිසා මට ඊට පිළිතුරු දිය නොහැකි එහෙත් ඔහුගේ තේරීම ඉදා ඥානාන්විත බව ඉලංගට බලන්න මොකද්ද මේ කියන්නේ ඔල්සන්ට සුරතල් සතෙකු අවශ්‍ය වූයේ ඇයිද යන්න හෝ ඒ සතා කිනාවේ ඇයිද යන්න මගෙන් අහන්න එපා කවුද කියන්නේ ඔල්සන් මොනෝ ඒ කියනවා ඔල්සන්ට සතෙකු ඕනේ කියලා ඇයි යව කිනාවේ කියලා තහන්න එපාලු මම මානසික විද්‍යාචාර්යකු නොවන නිසා මට ඊට පිළිතුරු දෙන්න නැහැක किसे हित उगे तेरी महाइता ज्ञाना मित्र बाबा की विषय ज्ञाना नूत क्या ने मुकद्दे पुते ज्ञाने हाँ ज्ञाने क्या ने मुकद्दे बुद्धि है ना इधर यह हरिमा पक्रम शीली बुद्धि बात ना बे ना हरि बाबा की विषय खेलने पहल के इता බරයි ඉතා සුළු ප්‍රමාණයක් වූවා පමණක් නොව ඌට අවශ්‍ය වූයේ සුළු ආහාර ප්‍රමාණයක් අනෙක් අතට වෙනස් සතුන් මෙන් ගුරුත්ව රහිත වීමේ තත්ත්වයක් නිසා ඇබිය වූයේ නැහැ ආ බලමු බලමු මේ කවුද කැලරි බෙල් කියන්නේ කවුද කියලා අපි කතාවේ ඉස්සරහට බලමු හා ඊළඟට කියවන්න බලන්න මේ මං සහිරු කියවන්න බලන්න. පිටුපසින් සංගීත නාදයක් ඇසුණත් මට සිතුනේ එය යම්කිසි ප්‍රකාශයක් කියයි. ඒත් පුරුදු විදියට සංගීත රාවය නොනැවතුණු. කුණු හිස උස්සවා බැලුමා. සිතුවේ මගේ කාමරයේම තිබු मगे कार्यालय गबड़ा परीक्षा करोट
පිටිපස්සේ සංගීත නාදයක් ඇසුණත් මට හිතුනේ එය යම් කිසි ප්‍රකාශයක් කියාය. හාන පිටිපස්සේ සංගීතයක් ඇහෙනවලු. ඒක යාට මොකද්ද හිතලා තියෙන්නේ? මොකක් හරි කියනවා කියලා නේද? යම් කිසි ප්‍රකාශයක් කියාය. එහෙත් පුරුදු විදියට සංගීත රාවය නොනැසුණු නිසා හිතමදක් ඔසවා බලුමා දුටුවේ මගේ කාමරේම සිටි කැලරි බෙල්ය. අනිත් ලේකේ කිව්වා කැලරි බෙල් කියන්නේ එයාට කෑම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි ගුරුත්ව බලය අවශ්‍යතාවයකුත් නැහැ. කිව්වා නේද එහෙම? අර වා මේ වාක්‍යයේ ඉස්සලා ඡේදේ කියන්න බලන්න කවුද දැන් කැලරි බෙල් කියන්නේ? කුරුල්ලා. ආ කැලරි බෙල් කියන්නේ කවුද? කුරුල්ලා. නේද චූටි කුරුල්ලෙක් තමයි මේ පිචි පිචි කාලා සද්ද කරන්නේ සින්දු කියනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියවන්න. පිච මම උදුලි කිව්වා නේද? ඉමාෂි කියවන්න ඉමාෂි. පිච මම කැලරි බෙල් කහපාට කැනේලි වර්ගයට අයත් කුඩා පක්ෂියෙක්. ඇහසේ රැඩී සිටියේ පියාටු තකුලාගෙනයි. උදුමේ මා ඇදෙස බලා සිටිද්දී මා ඈ කාමරයෙන් පිටතට ගිය පක්ෂියෙක් නොකරන ආකාරයට. තේ හිමාෂි ඔල්ස්ටන් කියන තැනින්ද කියවන්න ඕන පුතේ. හරි හරි හරි. පිටතට ගියේ පෘථිවියේ කිසිම පක්ෂියෙකු නොකරන ආකාරයට පසුපසට පියෑඹීමෙනුයි. ගුරුත්වයේ රහිත තත්ත්වයට ඉතා හොඳින්ම හැඩ ගැසී ඇති බව මේ නිසා මට පෙනුණා. බලන්න කැලරි බෙල් කහපාට කැනේරි වර්ගයට අයත් කුඩා පක්ෂිය. බලන්න ඇත්තද කියලා. හා කහපාට ඇනේ මේ කුරුල්ලා. කහපාට චූටි කුරුල්ලේ. ඈ අහසේ රැඳී සිටියේ පිහාටු කකුලාගෙන. සාමාන්‍ය කුරුල්ලෙක් පුතේ කොහොමද ඉගිලෙන්නේ? කො පෙන්නන්න බලන්න කොහොමද ඉගිලෙන්නේ කියලා. හා තටු දෙකනේ. තටු දෙකෙන් තමයි පියාඹගෙන යන්නේ. මියා බලන්නකො දැන් තට දෙක මොකද කරගෙන ඉන්නේ? මොනා කරගෙන දින්නේ? අකුලගෙනනේ. අකුලගෙන තමයි ඉන්නේ. පුදුමෙන් මා ඈදට බලා සිටිද්දිම ඈ කාමරේ පිටතට ගියේ පෘථුවියේ කිසිම පක්ෂියෙකු නොකරන ආකාරයට පසුපසට පියාඹුණි. ඒ කියන්නේ එයා කාමරෙන් එළියට ගියා කියන්නේ කොහොමද? පිටිපස්සටනේ. පිටිපස්සට පියාඹගෙන තමයි ගිහින් තියෙන්නේ. සතු දෙකත් අකුල්ලගෙන. දැන් මොන හිතේම ආව ගන්නවනේ මෙයා සතු දෙකත් අකුල්ලගෙන පස්සට කොහොමද පියාඹලා ගියේ? කුරුත්තේ රහිත සත්‍යයකදී ඈ හිතා හොඳින් හැඩගැසී ඇති බව නිසා මට පෙනුනා. හා කුරුත්තේ නේද පොළොට ඇද ගැනීමේ බලය නැහැ එයාට නේද? බලයක් නැහැ. එහෙනම් තමයි එයා හොඳට හැඩ ගැසිලා ඉන්නේ මේ අභ්‍යවකාශය තුල. ඊපස්සේ කියවමු. නිලක්ෂි නිලක්ෂි කියවමු බලන්න පුතේ. ඔල්සන් නෑගේ අයිතිකාරයා බව කියනවා අපි අහගෙනමු. ඊට පස්සේ දෙන්නම් අනිත් පුතාට කියවන්න. ඔල්සන් නෑගේ අයිතිකාරයා බව දිනගන්නාවක් යනතුරුම කිව්වේ නැහැ. ඉන්පසු ඇයගේ අයිතිකරු කවුද යන්න වැදගත් නොවූයේ ඒ වනට කැලරි බෙල් කාගේත් සුතරාවී සිටි වී තිබුණ නිසයි.
ඔල්සන් කියා සිටියහු කැරිබෙල් යානයට ගෙනාවේ ගුරුත්වය රහිත තත්ත්වයේ පක්ෂියකු හැසිරෙන ආකාරය පිළිබඳ දැනගැනීමට තිබූ විද්‍යාත්මක කුතුහලය නිසයි. නිසා බවයි. හරි. අන මොනවද කියන්නේ? ඔල්සන්ගේ අයිතිකාරය බව දින ගණනාවක් යනතුරුම කිවේ නැහැ. ඉන්පසුව ඇගේ අයිතිකරු කවුද යන්න වැදගත් නොවේ ඒ වන විටත් කැලරි බෙල් කාගේ සුරතලාවේ තිබුණ නිසාය. ඔල්සන් මේ කාගේ අයිතිකාරය කියලාද කියලා නැත්තේ? කාගේ අයිතිකාරය කියලා? කැලරි බෙල්ගේ අයිතිකාරය කියලා ඔල්සන් දින ගණනක් යනකම් කියලා නෑලු. නමුත් දැන් මෙයා කා මොන වගේ වෙලාද? කැලරි බෙල් කාගේ සුරතලා වෙලා නේද? ඔල්සන් කියා සිටියේ ඔහු කැලරි බෙල් යානයට ගෙනාවේ ගුරුත්වය රහිත තත්ත්වයේ පක්ෂියක හැසිරෙන ආකාරය පිළිබඳව දැනගැනීමට තිබූ විද්‍යාත්මක කුතුහලය නිසා බවයි. මොන දැන් කට්ටිය දැනගෙන තියෙනවා මේ ඔල්සන්ගේ තමයි මේ පුංචි කුරුල්ලා කියලා. එතකොට මොකද මෙයා කියන්නේ? දැන් හැමෝම දැනගත්තනේ කුරුල්ලගේ අයිතිකාරය කවුද කියලා. එතකොට දැන් ඔල්සන් මොකද කියන්නේ? කියන්නේ ගුරුත්ව රහිත සත්වයේ පක්ෂියෙකු හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න තමයි මේ ඔල්සන් කුත්තව ගෙනාව කියලා කියන්නේ. හරි ඊළඟ එක යමු. කවුද? ලසින්දු. ලසින්දු කියන් බලන්න. නිදි නෑ නේද? කියන් බලන්න. නෙන්නේ බබ. රණිතු අපේ පන්තියෙන්. ඔව් කියන් බලන්න. ලසින්දු නැද්ද? ඊළඟට කියමු එහෙනම් ලස්සන නැද්ද කොහෙද? තිසාර නේද? තිසාර කියමු බලන්න. ලැරිබේ හොඳින්ම දුනා. පෘථිවියෙන් වැදගත් නිලධාරියෙකු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවලදී ඒ සංගවා තැබීම එතරම් පහසු වියේ නැහැ. එක ප්‍රශ්නය වූයේ අප ඒ සංගවන්නට තත්කල සමහර අවස්ථාවල ඇය වඩා ශබ්ද කිරීමයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුරුල්ලකු එතේ සංකරන්නේ කවුද? හරි බලමු මොකද්ද කියන්නේ කියලා. හොඳයි පුතේ. කැලරි බෙල් හොඳින් වැඩුණා. පෘථිවියෙන් වැදගත් නිලධාරියෙකු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවලදී ඇය සංගවත් හැවීම එතරම් පහසු වූයේ නැත. එක ප්‍රශ්නය වූයේ අපය සංගවන සැත්කල සමහර අවස්ථාවල ඇ වඩා ශබ්ද කිරීම. එතකොට අභ්‍යවකාශයේ මධ්‍යස්ථානය කුරුල්ලෙකු ඇතැයි සැක කරන්නේ කවුද? දැන් මේ පෘථිවියෙන් ඉන්න නිලධාරියේ කොහෙටද යනවා කියන්නේ? කොහෙද යන්නේ මේ නිලධාරියා? කවුද නිදියගෙන ඉන්නේ? නෑ තව ටික වෙලාවක් තියෙනවා. හැරලා ඉමු. මට කියන්න දැන් පෘථිවියෙන් නිලධාරිය කියන්නේ කොහෙටද? කොහෙටද යන්නේ? අභ්‍යවකාශ මධ්‍යස්ථානයට. අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නේ. එතකොට දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුරුල්ලෝ සතු ඇති කරනවා කියලා සැකයක් මතුවෙන්නේ කාටද කියලා අහනවා. නේද? අපි වුණා දන්නත් සත්ව ඇති කරන ඇති කියලා අභ්‍යවකාශය තුළින් නෑ නේද? ගොඩක් අය දන්නේ නැහැ. හරි ඊළඟට කවුද නිදියගෙන ඉන්නේ බලමු. නිදියගෙන ඉන්නේ කෙනෙක්ද? දෙනම්ම දැන් කියන්න.
How the mama? You want to go Happy me when I beat the when I beat the pedola, pedicure, pedola, happy wake a gutta. Sada kalika iru eliye vena apatta rayak davalak natibunat yam kisi kala satanakata pendekirima pahasu una eda udde hayata ma avadhi uye tarama Isse amak atuvar ratisse vikara sina kipayak dutu bavat mata mataka tibuna ma udaya aharayata yamata sudanam uye dadi lesa alasa gatiyake කෑම මේසේ වැඩි කතාවක් සිදු වූයේ නැහැ. එක පුටුවක් හිස්ව තිබුණා. හරි. ඔන්න මොකද්ද කියන්නේ එකේ? මේ වෙන විට පැය 12ක් වැඩ කර පැය 12ක් විවේක ගත්තා. ඔන්න පැය 12ක් වැඩ කරලා පැය 12ක් විවේක ගත්තලු. ඒ කියන්නේ මොකද්ද? 12 12 එකතු කරාම කීයද? සදාකාලික හිරු එළියේ පාවෙන අපිට ප්‍රයක් සවාලක් නොතිබුණත් යම් කිසි කාලසටහනකට වැඩ කිරීම පාසු ඔන්න රැයක් දවාලා හිරු එළිය තියෙන හින්දා රැයක් දවාලා තිබ්බේ නැත්තත් එයාලා කාලසටහනකට වැඩ කරාලු එදා උදේ 6ට මා අවදි වූයේ තරමක හිසේ ඇම්මක් ඇතුවයි. රැතිස්සේ විකාර හීන කීපයක් දුටු බව මට මතක තිබුණා. මා උදේ ආහාරයට යෑමට සූදානම් වූයේ දැඩි ලෙස අලස ගතියකින්. කෑම මේසේ වැඩි කතාවක් සිදු වූයේ නැහැ. එක පුටුවක් හිස තිබුණා. මෙයාට මොකද්ද තිබුණා කියන්නේ උදේ නැගිටිනකොට? මොකද්ද තිබ්බා කියන්නේ? හිසේ ඇම්මක් ඔළුවේ කැක්කුමක් නේද පුතේ ඔළුවේ කැක්කුමක් තිබරලු ඇයි ඔළුවේ කැක්කුමක් තිබ්බා කියන්නේ රැතිස්සේ කාර හීන දැකලා ඔයාලා දකින්නව නේද හීන ලස්සන හීන බය වෙන හීන දකින්නව නේ මා උදේ ආහාරයට යාමට සූදානම් වූයේ දැඩි අලස ගතියකින් අලස කියන්නේ මොකද්ද ඈ කම්මැලි කමෙන් තමයි කියන්නේ ඔන්න මේක පුටුවක් හිස්වලු. ඊළඟට අහනවා ඔල්ස කොහෙද? කියම් ඇසේ මමයි. එයා කැලරි බෙල් හොයනවා. වෙනද සාමාන්‍යයෙන් ඔල්සන් අවදි කරන්නේ ඇයි? මම යමක් කීමට පෙර ඔල්සන් කාමරයට ආවා. කුමක් හෝ වරදක් සිදු වී තිබෙන බව ඔහුගේ මුහුණින් පෙනෙන්න තිබුණා. ඔහුගේ අතේ තිබුණ කහ පිහාට ගුලිය. බලන්න පුතේ මේ දැන් කාපියාටු ගුලියා ඔල්සන් අතේ තියනවලු නේද මොනා වෙලාද තියෙන්නේ මොනාද වෙලා කියන්නේ ඔල්සන් උදේ නැගිටිනකොට යව හැරවනවා කියන්නේ කවුද ඔල්සන් උදේ නැගිටිනකොට යව හැරවනවා කියන්නේ සැලරිබෙල් නේද එයා හැරවනලු නේදා එයා නැගිටිනකොට හිටිය නෑ මෙන්න මේ කැලරි බෙල් එයා මොකද්ද මේ හොයාගෙන යන්නේ එතක අද එයා හොයාගෙන යන්නේ කියන්න උත්තර නැද්ද උත්තර කියන්න කෝ නෑ නිදිමත වෙන්න එපා දැන් සුටි වෙලාවයිනේ මෙන්න මේ මොනවද මේ අරන් එන්නේ මේ කැලරි බෙල් බෙල්ල නෙමෙයි පැටියෝ එයාගේ පිහාටු ගුලියක් තමයි මේ අරගෙන නේද අතේ පිහාටු ගුලියක් කොන තිබ්බලු
එතකොට උනේ කියා අපි හැමෝම එකවර ඇසුවා මම දන්නේ නැහැ මම කියනකොට ඈ සිටියේ මෙහෙමයි හොඳයි මුකුත් කරන්න පුළුවන්ද කියලා බලමු කියමින් නැහැ අතටවත් ඩන්කන් කුරුල්ලා කනට නම් කළේ හදවත ගහනවාදයි බලන්න මට නම් මුකුත් ඇහෙන්නේ නැහැ ऑक्सीजन उत्तर बला चलते हाथ ऑक्सीजन टिकट दी बलम ऑक्सीजन टिकट दी बलमोलाइन ऑक्सीजन से मगे मत के ऑक्सीजन टीका मुखद पिटकर मुने अरे
මේ ගත්ත ඕන ඉංජිනේරු වා දිහා බලලා ඔන්සන් මොනවද කිව්වේ බලමු. ජිම් මේ වාතේ මොකක් හරි වරදක් තිබෙනවා. වැරදි බෙල්ට සී නැති වූයේ ඒකයි. ඒ දවස්වල පොළොව යට පතල් වැඩ කළ අය ඒවයේ වාතේ හොඳද බලන්න ගෙන ගියේ කුරුල්ලන්. මොන විකාරයක්ද? එකිනෙකින් ස්වාධීන ක්‍රියා කරන පරිපත දෙකක් මෙහි තිබෙනවා. එයින් එකකින් හරි අපට තොරතුරු සංඥාවක් ලැබෙන්න ඕනේ. මොකද කියන්න පුතේ ඔසන්? ඔසන් මොකද්ද කියන්නේ? කාටද මේ කියන්නේ? මේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා කාටද කියන්නේ? ජිම්ද කියනවා. ජිම් කියන්නේ කවුද? ඉංජිනේරුවට. ආ ජිම් කියන්නේ අභ්‍යවකාශයේ වින්න ඉංජිනේරුවෙක්ට නේද? මොකද්ද කියන්නේ? පොළොව යට පතල් වැඩ කරන අය ඒවල වාතය හොඳද බලන්න කවද අරන් යනවා කියන්නේ? කුරුල්ලෝ. ආ කවද අරන් යනවා කියන්නේ? කුරුල්ලා. කුරුල්ලා. स्वाधीन क्रियाकरण पारिपत्यक දෙවෙනි පරිපථයේ තාම සම්බන්ධ කර නැති බව ඔහුගේ සගයකු මතක් කළ විදිහම ජිම් කාමරයෙන් පිටවුවා. මේ අතර අපි ඔක්සිජන් ආස්වාස කරමින් විවිධ තර්ක ඉදිරිපත් කරන්නට වුණා. හරිද? පස්සේ මොකද වෙන්නේ බලන්න. विस्तर करना ये रैप पृथ्वी के छायाव अपने मध्य स्थान में से वैटिमनिता वायु परिसिंधु करण उपकरणीय क्रियात्मक भी रहे डॉलर कोटि गणना कोटि गणना वाय वटिना रासायनिक हाइलर උපකරණ වලට අපට අනතුරු අඟවන්න බැරි වුණා. වැලිබෙල් සිටින්නේ අප සියලු දෙනාම මෙල්ල අපට නියගින් දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ඔබට කුරුළුගේ හඬක් ඇසුනොත් ඒ ගැන मैडम माइक ऑफ करना को
නැත්තම් සද්ද වැඩි හරි දැන් ඒක කියනවා මිනිත්තු 10කට පසු ආපසු පැමිණි ජීම් මොන විස්තරයක් කරනවා මොකද්ද කරන්නේ ඊරෑ පෘථුවියේ ඡායාව මධ්‍යස්ථානට වැටුණ හින්දා වායු පිරිසුදු කරන උපකරණ ක්‍රියාත්මක වෙලා නැහැ ඩොලර් කෝටි ගණනක් වටිනා රසායනික හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට අප අනතුරු අඟවන්නට බැරි වුණා කැලරි බෙල් නොසිටින්න අප සියලු දෙනා මෙලහකටත් මිය ගිහින් දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී ඔබට කුරුළු ගී හඬක් ඇසුනොත් ඒ ගැනවත් පුදුමවන්න එපා එයින් කියවෙන්නේ අමතර වියදමක් නැතිව තවත් ආකාරයෙන්ම ඔබ ආරක්ෂා වී ඇති බවයි. කැරලි බෙල් මොකද්ද කරලා තියන්නේ? කැරලි බෙල් තමයි යාළගේ ජීවිත බේරගෙන තියෙන්නේ නේද? ටීචර්. ඕ. අපිට ලයිට් ගියා. ආ හරි පැටිය හරි ලයිට් ගියාට තව චූටි වෙලාවයි තියෙන්නේ නේ. අපි පාඩම ඉවර කරමු. කැලරි බෙල් තමයි මෙයව බේරගෙන තියෙන්නේ නේද මෙයාලා හැමෝම නේ නේද උදුලි එහෙමද ඔව් ටීචර් ඔව් ටීචර් හරි ආපහු ඔක තියෙන කට්ටිය ආපහු කියව ගන්න හරිද නිකන් මේ පාඩම ටිකක් දිග වැඩි නේ ඉන්න තමයි ඔයාලා ටිකක් කම්මැලි වගේ දැනෙන්නේ නේද ලීලක්ෂි ටිකක් දිග වැඩි පාඩම जीवित अभ्यवकाशे जीवित बेरुना अभी अभ्यास लबन सत्य बलमु कोहमद अभ्यास हरि मे रचना वाक लिया දැන් හෙට හෙට නෙමේ දැන් දැන් නිදිමත් නැයිනේ ලබන සතිය එනකොට අනිවාර්යෙන්ම රචනාවක් නම් ලියාගෙන එන්න ඕනේ හරිද රචනාව බලලා තමයි පන්තිය පටන් ගන්න තේරුණාද ඉතින් මොකද්ද මාතෘකාව මාතෘකාව අපේ ගම නැත්තම් අපේ පාසල අපේ පාසල හරි අපේ ගම හරි මොකද්ද දෙකෙන් එකක්ද ඔව් දෙකෙන් එකක් කරන්න දෙකෙන් එකක් තමයි පොත වුණානේ හරි දැන් මට කියන්න දැන් අපි අද මොනවද කරේ ඉස්සල්ලාම මොනවද ඉස්සල්ලාම කරේ मित्र හැමෝටම අයබෝවන් බුදු සරණයි අයබෝවන් ටීචර් අයබෝවන් ටීචර් ටීචර්